समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सब पापस्स अकरणं कुशलस्स उपसंपदा सचित्त पर्योदपनं एतं बुद्धान शासनं विहारस्थाने वडवासे करन अति गौरवनीय वंदनीय नायक स्वामीन वहन्से वरक प्रमुख महा संघरत्नें अवसराई सदा बुद्धि संपन्न पिन्नत्ने दैन मे वेलाव अवधि विय युतु वेलावाई नेद එහෙම කියනකොට මොකක්ද හිතුනේ මේ වෙලාවේ නැගිටින්න ඕන වෙලාව කියලාද නේද අවදි වූ වෙලාව කියලා කියන්නේ අපි නේද කෙලෙස් නිින්දෙන් අවදි වූ වෙලාව අපි සැබෑවටම ඇත්තටම මේ කෙලෙස් වලින් අවදි වෙමින් තියෙනවද කියලා විමසා බලමු නේද එතකොට අපි කොහොමද හැරෙනවා හරි හොඳයි දැන් අපි දැන් පොඩි පරීක්ෂණයක් කරන්න හදන්නේ හැමදාම එහෙමනේ නේද දැනුත් එහෙමම එකක් තමයි ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන දන්නවා ඒ ධර්මය මොන වගේ ධර්මයක්ද දුක් නැති කරන ධර්මයක් නේද දුක් නැති කිරීම සඳහා ඌ ධර්මයක් එතකොට දැන් අපි කොච්චර කල් ඉඳන්ද මම මේ හැමදාම මහන් ප්‍රශ්න ආයෙ අහනවා අදත් පොඩ්ඩක් අවතීර්ණ වෙන්න ඕන කොච්චර කල් ඉඳන්ද ධර්මය තුල ඉන්නේ ගොඩාක් කල් නේද දැන් දුක් අඩු වෙමින් නේද තියෙන්නේ ආයෙ කිසි කතාවක් නැහැ දැන් බය නැතුව කියන්න පුළුවන් නේද තාම නැද්ද ආපු දවස්වල ඉඳන් මහන්වන්නේ දුක් අඩු වෙමින්ද තියෙන්නේ කිව්වම එදත් කියන්නේ නැහැ වැඩි වෙමින් තියෙන්නේ අදත් කියන්නේ වැඩි වෙමින් තියෙන්නේ කියනවා නම් අපි පිළිවෙතේ නැහැ आय किसी कथा वन पीड़ित न हरिद मे जीवित ऐ अभी हेम वेन्ने के होयागंडो न पोड़ी पोड़ी परीक्षण कीप्या करवा अभी दाने न अभी मे लोकेट अविल मे तीन मे वगे लोके अविल कोई बिल अरयाद किल दाने कौरत अरयान मे कि हेतु आयंगन कुटम आयंगन युट मेकेट अविल अभी मुखदूने के होलबलो अभी मनोहर हम बेलाती जातिया नहीं මොනවටද හම්බෙලා තියෙන જાතියක් සතුටු වෙන්න නේද සතුටු වෙන්න යම් දෙයක් අපිට හම්බෙලා තියෙනවා අන්නේ සතුටු වෙලා වෙන්න හම්බෙලා තියෙන දේවල් හරිද කොයි වගේද කියලා එමසලා බලන්න ඕනේ ඒක තමයි අපි කර 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 ඉන්නේ උදාහරණයක් කියලා ඉන්නම් ඒතොල් ලේසි කවුරු හරි කියනවා ඔයාලා හැමදාම අපේ ගෙදර එන්න අපි හැමදාම උදේ වරුවේ ඔයාලට ඇති තරම් කණ්ඩ ලෑස්ති කරලා තියෙනවා රස රස කෑම ලෑස්ති කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි එන හැම කෙනාටම හැන්දෑවට කස පහර 10ක් ගහනවා කියලා කියනවා. අනිවාර්යයෙන්ම කණ්ඩ එන හැම කෙනෙක්ම හැන්දෑවට කස පහර කණ්ඩ ඕන කියලා කියනවා. එහෙම කිව්වොත් අපි ඒ කෑම කණ්ඩ යනවද? කවුරුත් යන්නේ නැද්ද? යන කට්ටිය ඉන්නවා. හරිද? කවුද? කෑමට තද ගිජුකමක් තියෙන අර සුවඳ එනකොට අම්මේ එක්ක ගිහිල්ලා ඔන්න ඒ කාලා හැන්දෑවට ගුටිකම උදේට කෑම කාලා හැන්දෑවට ගුටිකම කියලා එහෙම කට්ටිය යනවා තව දන්නේ නැති කට්ටියත් යනවා තව මෝඩ කට්ටියත් යනවා හරිද මෝඩ අයත් යනවා තව පිස්සු වගේ අයත් යනවා නේද ඔය හතර ගොල්ලක් ඔන්න යනවා දැන් අර අහපු ප්‍රශ්නෙට යන්න යන්නේ ඔකත් මතක තියාගෙන අපේ ජීවිතේ අපිට සතුටු වෙන්න කියලා මොනවා හරි මේ ජීවිතේ ලැබිලා තියෙනවා නම් අපේ පින්වත්නි
ඒ ලැබිලා තියෙන හැම දෙයක් එකම අනිවාර්යයෙන්ම දුක් වගේකුත් උරුම වෙනවද නැද්ද නේද අපේ ජීවිතය අපිට සතුට වෙන්න කියලා මොන හරි ලැබිලා තියෙන දෙයක් තියෙනවා නම් ඒවත් එක්ක අනිවාර්යෙන් දුක් හම්බ වෙනවද නැද්ද හා ඒ කියන්නේ උදේට කෑම හැන්දෑවට ගුටි අපේ හිත පැත්තෙන් බැලුවොත් එහෙම නේද හිතට කෑම දීලා ඊට පස්සේ ඒකම හින්දා ගුටි දෙනවා එහෙනම් වැඩියෙන්ම ඔය සතුට ඇති වෙන එකක් තමයි ආදරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම පන්නයි යන එකක් නේද දැන් ඔන්න ගොඩක් ආදරෙන් ඉන්න කෙනෙක් ඉන්නවා කෙනෙක් කෙරෙහි උදේ මොන්නේ ආව දකින්නවා සතුටුද නැද්ද හරි ඊට පස්සේ ආ පේන්න නැහැ එතකොට දුකයි නේද ඔන්න එයාත් එක්ක කතා කරනවා ඊට පස්සේ ආ ගෙදරින් ගියා දුකයි එයාට දුරකථන ඇමතුමක් ගන්නවා ආන්සර් කරනවා එතකොට සතුටුයි ඊළඟ සැරේ ගන්නවා කතා කරන්නේ නැහැ එතකොට දුකයි නේද එහෙනම් ඒ ආදරය කියන්නේ හැම වෙලේම එක වෙලාවකට කෑම අනිත් වෙලාවට ගුටි නේද එක වෙලාවකට කෑම අනිත් වෙලාවට ගුටි ඔව්ද නැද්ද ඔව් ඒක හැමම තමයි එතකොට මම අහන්නේ මේ අයගෙන් ඒක ගත්තොත් ආදරය ගත්තොත් උදේ ඉඳන් හැන්දෑව වෙනකම් වැඩියෙන් තියෙන්නේ සතුටද වැඩියෙන් තියෙන්නේ ගුටිද වැඩියෙන් කෑමද වැඩියෙන් ගුටිද ඔක්කොම පිළිගන්නවද හා එහෙනම් ආදරේ අතාරිනු නේද වැඩියෙන් කෑම නම් වැඩියෙන් ගුටි නම් නේද අඩුවෙන් කෑම වැඩියෙන් ගුටි නම් වැඩියෙන් තියෙන්නේ කෑමද ගුටිද කියලා අහම වැඩියෙන් තියෙන්නේ දුක් ආදරේ හින්දා දැන් මං කිව්වා අතාරිනු නේද කියලා ඇයි සද්ද නැත්තේ එතකොට උදේට කෑම දීලා හවසට ගුටි දෙනවා කියලා දැනගෙන ඒ කෑම කන හතර ගොල්ලක් ඉන්නවා කිව්වා. හරිද? ඒ වගේ හතර ගොල්ලක් ඉන්නවා කිව්වා. හරිද? එක කට්ටියක් කෑම ගැන දැඩි ගිජුකමක් තියන අය. දැන් ආදරය කියන්නේ හිතට කෑම. ආදරය නිසා හම්බෙන දුක් තමයි ගුටි. දැන් ඒක දැනගෙන නේද? එන එක්කෝ කෑම ගැන තියෙන දැඩි කැමැත්ත හින්දා ඔන්න ඔය කෑමත් කාලා ගුටිත් කනවා කියලා යනවා. දැන් මේ කණ්ඩායමේ වෙන්නත් පුළුවන්. නොදන්න එකේ වෙන්න පුළුවන් දැන් දන්නවනේ. නොදන්න කට්ටිය වෙන්න බෑ. එහෙම නැත්තම් මං කිව්වා මෝඩ කට්ටිය කියලා. එහෙම නැත්තම් මං කිව්වා පිස්සු කට්ටිය කියලා. මං හිතන්නේ ඔන්න ඔය හතරවෙනි කණ්ඩායමේ තමයි. මට හිතන හැටියට හතරවෙනි කණ්ඩායමේ වගේ වෙන්න ඕනේ. කොයි එකේ දන්නේ? තුනයි මොකද එකක් වෙන්න බෑ නොදන්න වෙන්න බෑ දැන් දන්නවනේ ඔතන නම් අපි ඉන්නේ හැමදාම අපේ පින්වත්නි අපි අනිවාර්යයෙන්ම මැරෙනකන් දුක් විඳිනවා ඇයි අපි සතුට හොයන්නේ දුක් තියෙන ඒවයින් අපි සතුට හොයන්නේ දුක් තියෙන ඒ වගේන් දැන් මොකද කරන්නේ ජීවිතේ අපිට හම්බෙලා තියෙනවා ಜಾති 3-4ක් ඒවා තමයි මේ මොහොතේ දුක් ඇති වෙලා ඊට පස්සේ දුක් ඇති වෙන જાති. ඒ මොනවාද? තරහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ওই වගේ ඒවා මේ වෙලාවේ ඇති වුණත් තරහත් එක්ක ඇති වෙන දුකක් පස්සේ මතක් වුණත් දුකයි. මේ වෙලාවේ දුක් ඇත් මේ වෙලාවේ සතුට ඇති වෙලා පස්සේ දුක් ඇති වෙන ඒවා තියෙනවා. මොනවද? ආදරය වගේ දේවල්. ඒවා මේ වෙලාවේ සතුටුයි පස්සේ දුක්. මේ වෙලාවේ දුක් ඇති වෙලා පස්සේ සතුට ඇති වෙන ඒවා වගේත් තියෙනවා. ඒ භාවනාව වගේ ඒවා අමාරුවෙන් කරන්න බෑ නේද? පස්සේ සතුට. එහෙනම් ඒවා හොඳයි. මේ වෙලාවේ දුකක් ඇති වුණත් පස්සේ සතුට. මේ වෙලාවේ සතුට ඇති වෙලා පස්සේ සතුට ඇති වෙන වගේ කුත් තියෙනවා. හරිද? ඒ පස් දෙවෙනියට කිව්ව දෙකම හොඳ જાති. හරිද? එහෙම ඒවා හම්බ වෙලා තියෙනවද? මේ වෙලාවේ සතුට ඇරිලා පස්සේ සතුට ඇති වෙන ඒවා. ටිකටම සතුට පස්සේ එහෙම ඒවා තියෙනවා නම් ඒවා කරොත් නම් අපිට සතුටෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් දැන් තව පොඩි ප්‍රශ්නයක් අහනවා ලස්සන ප්‍රශ්නයක්. හරිද? ඒක ලස්සන එකක්. ලස්සන කිව්වේ ලස්සන පරිසරයක ඒ කියන්නේ ඈත කඳු කරේ ලස්සනට පේනකොළ පාට පරිසරයක් ලස්සන විලක් තියෙනවා. හරිද? සිසිල් සුළං හමනවා එතකොට මල් සුවඳ එනවා
ඒ වගේ තැනක ඉඳගෙන ඉන්නකොට කොහොමද? ඇහැ සතුටු වෙනවා හරිද දන්නේ? ඇහැ සතුටු වෙනවද? ඇහැ නිකන් මෙහෙම මෙහෙම ඉපිලි ඉපිලි සතුටු වෙනවද? නෑ. ඇහෙන් දැකලා මල් සුවඳ දැනිලා නහය සතුටු වෙනවද? නෑ. හිත සතුටු වෙනවා. නේද? එහෙනම් ඒ ලස්සන පරිසරයෙන් සතුටු වෙන්නේ කොහෙද? සිතයි සතුටු වෙන්නේ නේද? තව එක්කෙනෙක් ගිහිලා ඉන්නවා දූවිලි තියෙන රස්නේ තියෙන ගඳ තියෙන හරිද ඒ වගේ පරිසරයක. ඒවහින්ද කොහෙද දුක් වෙන්නේ? හිත දුක් වෙන්නේ. දැන් හිත සතුටු වෙන එක නේද අර පරිසරය කියලා කරගත්තේ. අපි පින්නත්නි අපි කොහේ හරි තැනක ඉඳගත්තාම තනියම හරි මොනවද මතක් වෙන්නේ? අතීතය මතකයට එන්නේ නේද? අන්නේ අතීතයේ මතකයට එනකොට මගේ හිත සන්තෝෂයෙන් පිරෙනවනම් අර ලස්සන පරිසරයක ඉන්නකොට අර සුන්දර පරිසරයක ඉන්නකොට පියකරු හුස්මකුත් හම්බ වෙනවනේ අපිට නේද? ඒ වෙලාවට අපි හුස්මත් නිකන් හරිම සනීපයි කියලා. ඒ වගේ අපි තනියම කොහේ හරි තැනක ඉඳගත්තාම පියකරු හුස්මක් ලැබෙනවනම් ඇයි මතක් වෙන අතීතය? එහෙම අතීතයක් ද දන්නේ තියෙන්නේ. එහෙමනම් ශෝක්ද නැද්ද? අන්න එහෙම හිත පහළ වෙන අය ඉන්නවනේ. එයාලට කියනවා සුන්දර හිතක් තියෙන, ලස්සන හිතක් තියෙන, සුවදායක හිතක් තියෙන අය කියලා. ඒ අයට තනියම ඉන්නකොට ලස්සන පරිසරයක ඉන්නවා වගේ. මොකද ඒ ලස්සන පරිසරයට ගියට හිත සතුටු වෙන්නේ. මෙතනත් හිත සතුටු වෙන්නේ. මොකද කියන්නේ සමහර අයට තනියම ඉඳගත්තහම වෙච්ච දේවල්, කරපු දේවල් විතරක් නෙවෙයි වෙච්ච දේවල් පවා තමන් ආදරය කරන කෙනෙක් දාලා ගිහිල්ලා සමහර විට මරණයක් සිද්ධ වෙලා නැත්නම් තමන් කරපු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර වගේ දේවල් මොනවා මොනවාරි වගේ නැත්නම් ඊයේ පෙරදා කියපු වචන හරිද මොනවා මොනවාරි ওই වගේ දේවල් හින්දා තමන් තනියම ඉඳගත්තහම මොනවා වගේද? තාඩිය දාන නේද? කටුක අමාරු එක තමන්ටම නිකන් හිත ඇනෙනවා වගේ හැම වෙලෙම. අයියෝ එහෙම ජීවිතයක් හරි අමාරුද නැද්ද? ඇයි ඉතින් නිදහසේ ඉන්න නැහැනේ කවදාකවත්? ඉන්න හැම වෙලෙම කොහොමද? ඇතුළ දැවෙනවා පිච්චෙනවා වගේ. දැන් ඔය දෙකෙන් කොයි ජීවිතයක්ද නැති තියෙන්නේ? මොකද්ද? දෙකම තියෙනවා. අන්න එතෙන්ටයි අපි මේ අපේ ගමනාන්තය එතන වෙන්න ඕන. හරිද? අපි ගමනක් යන්නේ. මේ ජීවිත ගමන. හරිද? ජීවිත ගමන ඔතනින් නවතින්න ඕන මැරෙන්න ඉස්සෙල්ලා. හරිද? එතන ඉඳන් ඒතර සෞම්‍ය පාරක මරණය දක්වා ගිහැගේ. ඉක්මනට ඔතන හදා ගන්න ඕන. හරිද? ඒක තමයි ජීවිතයක සාර්ථකත්වය කියලා කියන්නේ. ඇමරිකාවේ ජනාධිපති වුණත් වැඩක් නැහැ ඕක නැත්තම්. ඇත්තම කියන්නේ හරිද? ලෝකයේ තියෙන වටිනම දේ තමයි තමන්ගේ හිත තමන්ව සනසනවනම්. තමන්ගේ හිත තමන්ගේ අතීතය සුවදායක නම්. එහෙම කවුරු හරි මෙතන ඉන්නවද? ඉන්නවනේ. අවුරුදු 17ක් බණ කියපු කෙනෙක් ඉන්නවා. නේද? හා. කියපු බණ මතක් වෙනකොට නිකන් හිතන්න බලන්න නේද? හරි, ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ කතා කරමු දැන්. හරි, ඒ ප්‍රශ්නේ තියෙනවද නැද්ද කියලා, මෙහෙත් ඒක තියෙනවද නැද්ද කියලා ඒක කතා කරමු දැන්. එතන තමයි එන්ඩ් වෙන්නේ. මොකද මේ වෙලාව ඉතින් කොහොම තමයි නේද? අවදි වෙන්න කියන්න ඕන වෙලාවනේ. ඒ හින්දා මේ ඉක්මනට අකුසලයෙන් අවදි වෙන්න කියලා කය අවදි කරවන වෙලාව තමයි මේ වෙලාවේ බණ කියන එක. හරි, දැන් තියෙන්නේ සම්පූර්ණ දැනුම මිනුම ප්‍රශ්නයක්. හරි, ඒ වගේ ඒවා මොනවද? මං අර කේක් කතාවක් කියනවනේ, දැන් ආයෙ මතක් කරන්න යන්නේ. රස කේක් එකක් දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඊට පස්සේ මගේ හිතට දුකක් ආවා, අයියෝ අරක කන්න තිබ්බනම් හොඳයි කියලා. ඊට පස්සේ මම රුපියල් 2000ක් දීලා ගිහිල්ලා මේ කේක් එකක් ගෙනාවා උදේ පාන්දර. දැන් සතුටුද නැද්ද? දැන් සතුටුයි. ගේ ඇතුලේ හංගගෙන දවස් දෙකක් තිස්සේ කෑවා. හරි, දැන් 2000ක් කෑවා. මගේ මං හම්බ කරපු එකෙන් 2000ක් කාලා. හරි, කාපු හැම වෙලෙම සතුටුද නැද්ද? සතුටුයි.
ඊට පස්සේ දැන් කාලා ඉවරයි දැන් කාපු කේක් මතක් වෙද්දි දුකයි සතියකට පස්සේ කාපු කේක් මතක් වෙද්දි දුකයි අවුරුද්දකට පස්සේ හරි දුකක් මිසක් ආය ඒ 2000න් කවදාකවත් සතුටක් එන්නේ නැහැ එහෙම නේද 2000ක කේක් එකක් ගෙනල්ලා 1000ක් කාලා 1000ක් අහිංසක ළමයි වගේකට දුන්නා හරිද දැන් කාපු 1000 මතක් වෙද්දි දුකයි දීපු 1000 මතක් වෙද්දි සතුටුයි දවස් දෙකකට පස්සේ දීපු 1000 මතක් වෙද්දි සතියකට පස්සේ ආ දෙන වෙලාවෙත් සතුටුයි පස්සෙත් සතුටුයි දෙන වෙලාවෙත් සතුටුයි පස්සෙත් සතුටුයි ඇයි දන්නේ නැහැ හංගගෙන කනකොට හිත ඇතුලේ ඇතුණේ ලෝභ දේශ මොහොද අලෝභ දේශ මොහොද හිත ඇතුලේ දිහා බලලායි උත්තරේ හොයන්න ඕන. ඇයි දන්නවද මේ ශරීරේ මොකවත් දන්නේ නැහැනේ. අපි ඒක දන්නවනේ කෙස්ලොම් නිය දසම්මස්නහරයට ඇටමිදුළු ආදී වශයෙන් තියෙන මේ ශරීරයේ තියෙන එකම අංශුවක්වත් මොකක්වත් දන්නේ නැහැ. මේ ශරීරය තමයි වාහනේ. හිත තමයි වාහනේ පදවන්න. නේද? එහෙනම් මෙයාගේ දිහා බලන්න ඕනේ. අර කේක් අරගෙන දීගෙන කාගෙන කාගෙන යනකොට හොරෙන් ඇති උනේ සතුටක් ඒ වෙලාවේ තිබි ලෝභ දේශ මොහ ඒ ලෝභ දේශ මොහ ඇති වුණොත් පස්සේ ඇති වෙන්නේ දුකක් ආදරය කියන්නේ ලෝභ එහෙනම් පස්සේ ඇති වෙන්නේ දුකක් නේද තරහ කියන්නේ දේශ ඒ වෙලාවේ දුකක් පස්සේ දුකක් හරිද හරි දීපු භාගයේ දෙනකොට වෙලාවේ ඇති උනේ ලෝභ දේශ මොහ ද අලෝභ දේශ මොහද අලෝභ දේශ මොහ හරිද එහෙනම් ඒවා කියන්නේ කුසල් ද අකුසල්ද කුසල් ඔන්න ධර්මයේ අර්ථ දැක්වීමක් තියෙනවා යම් කිසි වෙලාවක කුසලයක් ඇති වුණා නම් ඒක නිසා පසුව ඇති වෙන්නේ සතුටක්මයි යහපතක්මයි යම් කිසි වෙලාවක අකුසලයක් ඇති වුණා නම් පසුව ඇති වෙන්නේ දුකක්මයි අයහපතක්මයි එහෙනම් අපි හැම වෙලේම මොකද කරන්න ඕන කුසල් සිත් ඇතිවම ජීවත් වෙන්න ඕනේ එහෙම වුණොත් ඒව නිසා අනාගතයේදී ඇති වෙන්නේ සතුටක් ඒ විදිහට තමයි අර සුන්දර හිත ලස්සන හිත ගමනාන්තය හදන්නේ මේ ජීවිත ගමනේ ගමනාන්තය මං කියන්නේ මේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් සන්තෝෂයෙන් ඉඳලා මැරුණොත් හොඳයි නේද එහෙනම් ඒක හදන්න නම් කුසල් මොනවද අකුසල් මොනවද කියලා දැනගන්න ඕනේ දැනගෙන උපද්දවා ගන්නත් ඕනේ උපද්දවාගෙන පවත්වා ගන්නත් ඕනේ නේද උපද්දවන්නේ කොහොමද දන්නේ නැත්තම් හිතෙන් උපද්දවන එක අකුසල් කියන්නේ එහෙනම් අන්න අපිට ධර්මය ඕනේ වෙන්නේ ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කුසල උත්පාද පරියාය පරිකමන පරියාය කීකී තියෙන පරියාය ධර්මයන් වගේ. ඒ කියන්නේ කුසලයේ උත්පාදනේ මේ නිකන් තියාගෙන බෑ මේකේ කුසලය හදන්න ඕන. හරි. දැන් මේ වෙනකන් අහලා තියෙන බණවල තියෙන්නේ මොනවද? කුසල් සහ අකුසල් නේද? මේ වෙනකන් කොහේ හරි බණක් අහවනම් ඔයා තියෙන්නේ අකුසල් යටපත් කරලා ඔව් මුළු බුද්ධ ශාසනයම මෙහෙම නේ ඇයි? සබ්බ පාපස කරණං කුසල එතකොට අපි ඕකෝමලා මේ හැමදාම අහන ධර්ම දේශනාවල් වල අපි ඉගෙන ගන්නෙ මොනවද මේවා කුසල් මේවා වඩන හැටි මෙහෙමයි මේවා අකුසල් මේවා යට කරන හැටි මෙහෙමයි කියලා දැන් දන්නව නේද ඒව දන්නව නේද දන්නව දන්නව මොකද නොදන්නේ එහෙනම් ඒව පාවිච්චි කරගෙන වෙන්න ඕනේ ජීවත් වෙන්නේ දැන් අපි අර මොකද අර ප්‍රශ්න විචාරක වැඩසටහන පටන් ගමුද පටංගම් පටංගම් නේද හරි ජීවිතය ගැන කතා කරන්න ඕන හරි දරුව හදන එක කුසලයක්ද අකුසලයක්ද කුසලයක් අකුසලයක් ඉතින් ඕක හොයාගන්න අමාරු නෑ කොහොමද කරන්නේ ඇතුළේ බලන්න ඇතුළේ ලෝභ දේශ මොහ ඇති වෙනවා නම් අකුසලයක් අලෝභ දේශ මොහ ඇති වෙනවා නම් හරි දැන් ඒක දරුව හදන එක හරි හරි එහෙනම් ඔන්න දැන් දරුව හදන එක සභා සම්මත කරගන්න යන්නේ අකුසලයක් කියලා හේතුව ඇති වෙන්නේ මොනවද? ලෝභ දේශ මෝහ බුදුරජාන් වහන්සේ අකුසලයේ මොහොතකට වක්වත් අනුදැන වදාරුවේ නෑ ඒකින්ද උපාසක උපාසිකාවන්ට දරුව හදන එක හරියන්නේ නෑ. ඒ කියන්නේ බුද්ධ ධර්මය අනුව ලෝකයේ ටික දවසකින් ඉවරයි. මනුස්ස සංහතිය ඉවරයි මොකද? මේ ආගේ මේ අර්ථ දැක්වීම අනුව දරුව හැදීම අකුසලයන්නේ ඉතින් අකුසල යන දැනවද ආරවු නැහැ ඉවරයි මන් දන්නේ ඒවා හරි හරි ආ මේ කටින පිංකම් ළඟයි ඉන්නේ නේද කටින පිංකම කුසලයක්ද අකුසලයක්ද
සම්මතයි නේ හරි කටින පිංගම කුසලයක් හරි දෙමව්පියන්ට සලකන්නේ කුසලයක්ද අකුසලයක්ද කුසලයක් 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 කෑ ගහලම කිව්ව කුසලයක් හරි හරිද මන් දන්නේ ඔය කියපේ ඔක්කොම මතක තියාගන්න ඕනේ ඔය අතරේ වාරේ තව ගොඩක් ඒවා අහන්න තියෙදි මම ඉක්මනට එකක් අහන්න කෑම කන එක කුසලයක්ද අකුසලයක්ද एपार हाम तेल मरंड दादा अन्न उत्तर मेन्नवा प्रत्यवेक्षा कर लैवत् कुशलया हरी ऐनन दंग सील दवसे अभी नीव दवायन मदायन मंडनायन विभूषण यावदे मस कायसिल कंड तीन हदसी वेगी वेगी कील 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 तलु मर मर कैवा हेमद प्रमाणेट हरी हरी प्रमाणेट बेदागन पेरेतक कैवा हेम करोत्म गाता की वकील हरियाणा नहीं गिजुका आगे क्या हरियाणा खेम कदी तीयन हित अतु बलांडोने मुखद बलांडोन चेतनावधि है बलांडोने हरिद चेतना मुखद वेन्डोन मे जीवित पाता गनीम सदा नहीं जीवित पाता गण गुणवंत कैम होने रसवंत कैम होने नैन टोम दें गीदर पीरिल खारवील अगुन कोल कोहिल वोट देना उत्तर मन कमती हाँ अंदर नहीं गिदर कट कमती नहीं कोहमारी कमक नणित खंडे पागी नहीं अकुशल वेडे नति वेड कैम कागंड अवश्य नम पुल बैद निबंध किंडोनांग रसकैम उनत् हरिद दैनगिन होंदट हैंगीम उपदवागन प्रत्यवेक्षा करण वकील गाता वकील अने अने तो एक सिलगन दवस कर मैति नेद हेमदा मत हेमाई हेमविला टोपिया कैवत एक दैनगिन खंड पुलवान नंग आवाश देवी तरह खंड पुलवान नंग नेद मेके किलो गाने प्रश्न वगे तीन किलो किलो गान कोहमत आहारे वेडवेनो असनी पोलटा तीन प्रधान हेतु आहार ऐत पालने गंड बैना अकुशले पिल्ल तमंट असनी पेट अदाल विधि आहार टीका गंड बैना पेहदील अकुशल हिताक अकुशल वैगी हिता बनाहल वेडने कि नरक कथा वकी होने अब तीन प्रयोजन है गण हरिद हरि दंग प्रश्न कावाने काटिन पिंक कुशल अकीलने अभी कथा होने आरपते आरपते चक्रवर्ती सिरिंग लबे हरिद कठिन चीवर सकास्करांड योदपु हेम इंदिकाटु वारे नागित हम मनोद हमुना क्या साक्विति राजक हमुना या को मेरटे रज साक्विति राजक मत हम इन वेडे की मे सर मुगदरा कठिन चीवर तीन इंदिकाटु पार दहा गाल अभी मरी नियम अभी मिन्न दिंग मट इलांक भवे सकृति रजक मत मई इट पस्े के मई इट पस्े के मई दह पार कुशल कुशल लोभक मेन इन्ना ये तो अकुशल ने इन्ना साकृति रजक बलागन कट पिंक मगर कुशल पिंक स्वाहिनासल वड़नवानी नहीं सांघिक दान इवर करला स्वाहिनासल वन दानशाल विवृत होना कट्टर इतने पिंक अंकर गंट कुशाल कर गंट आप संहरा ओतनवा 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 बेदनवा बेदनवा हांगनवा हांगनवा मिहेना हिमने ये कट्टिय मनाद अकुशाल नहीं ये कट्टी अकुशाल पारिश्रमें हेम देखा कहम जीवत उन्न देख खुणत इतरुणत कालेनता काटे कि हर कालेनो अभी काटने पिंक मेकिल संहार कट्टी का तेल दालम हम कुशल या मर्दने कर कट्टी हरि दिमापी अंत सलगने कुशल
පැහැදිලි නේද? හරි. වයසට ගියාම ඉතින් සමහර වෙලාවට හරි අමාරුයි නේද? සමහර වෙලාවට වයසට ගියාම දවසකට ප්ලේන්ටි 10ක්වත් ඕනේ. ඇඟේ තියෙන තෙහෙට්ටු ගතිය නැති වෙන්න නේද? ප්ලේන්ටි 10ක් විතර ඕන නේද? හරි. දැන් දුව ඉන්නේ ගෙදර अमार लमाइंगे वेड़ती नो गिदर वेड़ती नो तव तव एक अम्मट पलवीन प्लेटी हदल दुना देखा हदल दुना पै भागे तवे का तव पै भागे तवे का पास नी का दिन को टीकादर अर्धम इलांक सर एक दिन हाँ मे बोंड कुशल कुशल दिमापी अंत सलगने විටේක කුසලයක් විටේක අකුසලයක් බලන්න ඕන කොහෙද එහෙනම් චේතනාව ගැනයි බලන්න ඕනේ හරිද එහෙනම් ජීවිතේ ජීවත් කරනකොට ඉගෙනගත්ත බණ ප්‍රායෝගිකව යොදන්න ඕනේ දැන් ඔන්න මේ වෙනකන් වැඩි හිටියේ අම්මලා තාත්තලා මාත් එක්ක බොහොම හොඳින් හිටියා දැන් තරහ වෙන වෙලාව එන්නේ හරිද मन निकाना तरण अंगे दिमोपी अंगे एतने विलावड़ महा वादी ने समा हर युतर कीन विलावड़ कण्डे हर दंग तरह ऐ कटे तरह अकुशल दागे तरह कटे अकुशल ने मम्मी एट मे अद मैं समहार विट हर खंड दुनिया कण्ड इवराने गिदर का गिदर कट्टी तीन प्रश्न अंतने समहार हर कर लोक भूताले गिदर अदावर की हिंदे की हिंदे मोहन बला अंत अंट मोहन बेहेटी का विला बोडने हरिद बोडे कैको गहनवा तड़ी कीन दे हण्डितने ये मुन हम टीका तरह ने साल कंड तरह ने मुन अकुशल ने अकुशल होंद नैदरा मुगत कर දැන් සලකන්නත් ඕනේ හැබැයි අකුසලයක් නැතුව සලකන්නත් ඕනේ දැන් ඒකට මොකද කරන්නේ ආයෝ සම්ඩෝනේ එහෙනම් හරි මට දැන් බණ නැවැත්ති හැකි මං කියනවා ඊට පස්සේ හරිද ඉවසගෙන කරන්න ආද එහෙම සරලව මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ ඔවා චූටි දේවල් කියලා හිතුවට ඒවා චූටි දේවල් मम्मी अम्मा ताता लंग हिंदा लंगम दिन हिंदा स्वामी स्वामी दी उच्चर तम धरू अंट उच्चर तमय समहार विट इतर कार्यालय कटिया वरदी का पारे आने को वाहन मिनसुदान लंका वाहन कट्टी मुन तर आकुशाल सिद्धाल अरे मिनसुर वेड़ हिंदा या वाहन दिखा कत्र इगन महत्ते मैं दिन दाल हीर कर लंडे मुखक पत्ने सा प्रवृत्ति बल पुहा अकुशाल सीत पहाल निबंध एक्म विसंदा मे लुकम दे तमें अम्मा तात गया मे कुछ पटना दिन्न तेर सलाकांडी हिला मुखद करवसंडी हरद ඔන්න ඔතන දැනෙන්න ඕන තැනක් හොඳට දැනෙන්න ඕන තැනක් අපි පින්නත් හරිද මේ සරල කතාවක් කිව්වට මේක වටින කතාවක් ඔන්න ඕක හින්දා තමයි අපි පැවිදි වෙන්නේ හරිද මිනිස්සු ධර්මය තුලට වැඩියෙන් එන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා ඕක විසඳ ගන්න ඕන හින්දා ඕක විසඳන එකට කියනවා කුසල උත්පාද පරියාය කියලා හරිද අකුසල් උපතින තැන අකුසලයේ වෙනුවට कुशल हदारे दिमापी विनास्कर विनास्कर बैको विनास्कर अपे हित विनास्कर अनेक विनास्कर क्रमे मुखद एक धनोन अपे हितोलट हेम वेलेम कुशल कतिवेन विधिट मगे हित हदंड कुहमद मेक हदाने कीन तमाइ वेदे मेक कुहमद हदाने कीन उन्न सब्बा सूत्रे तीन कारण गमु अभी श्रुतवत् आर्य श्रावकया बहु असू पिरू तैंग अति केना या दान्नवा कियनवा मुखक्द मेनहि कलयुतु दे मेनहि नो कलयुतु दे
ඒ දන්නවා විතරක් නෙවෙයි යා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ හරිද එහෙනම් දැන් අර ප්ලේන්ටි 10 ඉල්ලනකොට හිතුවකාර වැඩ කරනකොට කියන දේ අහන්න නැති වෙනකොට ගෙදර ප්‍රශ්න හිතන්න නැතු ඉල්ලීම් කරනකොට ඒ හැම තැනකදීම මට අකුසලයක් එන්නේ නැති වෙන්න යමක් මෙනෙහි කළ යුතුව තියෙනවා හරිද දැන් මට තව ටිකක් ඒක නිකන් අර රස කර කර ඉන්න හිතෙනවා කියන්නේ නැතුව එහෙන් බලාගෙන ඉන්නේ කියනක නේද හා ලෙඩ පහක් එක්ක අපි ජීවත් වෙන්නේ ඒ උපදින්නේ අපි මේ ලෝකෙට උපදිනකොට උපදින්නේ ලෙඩ පහක් එක්ක හරිද ඒ පහ කොච්චර දරුණුද කියලා කියන්න මම මෙහෙම කියන්නම්කෝ අපේ පින්නත් නේ අපේ પરම්පරාවේ ඉන්නවා කියලා හිතනවා අතරමං වෙච්ච ලෙඩෙක් ඉන්නවා එහෙල කවුරුත් සලකන්නේ නැහැ පස්සේ අපේ කණ්ඩායම අපේ ඥාති කණ්ඩායමේ කතා වෙලා කතා වෙනවා එකතු වෙලා අපි ඔක්කොමලා එකතු වෙලා මාසෙන් මාසෙ මාරුවෙන් මාරුවට මෙයාට සලකමු කියලා දැන් අපේ ගෙදර එක්කන් එන වෙලාව හරිද මේ සැරේ අපේ ගෙදර එක්කන් එනකොට එයා එක්කන් ආවේ රෝද පුටුවේ නැගිටින්න බෑ දැන් එහෙමවල රත් වෙනවනේ දැන් සලකන්න එපෑ ඊට පස්සේ මං එයාත් එක්ක කතා කරන්න බෑ කතා කරමුද එයාට කතා කරගන්නත් බැරුව ගිහිල්ලා ඊට පස්සේ මං එයාගේ ඇස් දෙක දිහා බලුවා බලනකොට ඇස් අන්ධ වෙලා හරිද ඊට පස්සේ මං හයියෙන් කතා කරලා බලුවා කියන දේ ඇහෙන්නේ නැහැ මෙන්න බලනකොට ගොළුයි බීරි අන්දයි කොරයි ලේසිද සලකන්න නේද ගොළු බීරි අන්ද කොර කෙනෙක් හම්බුනොත් ලේසිද සලකන්න සංසාරික ජීවිතේ කරපු පිම්පව් අනු අපේ පින්නත් නේ අපේ අම්මයි තාත්තයි මට එන්න කිව්වේ නැහැ එහෙම ආරාධනාවක් කොහෙවත් නැහැ මගේ පෙර පිම්පව් අනු මාව ඒ වගේ තැනක පහල වුණා මාව එළියට ආවේ උඩුබැලිය අතර දැම්මොත් එහෙමම ඉන්න කෙනෙක් විදිහට හරිද පැහැදිලිවම කොරෙක් වගේ ඇයි හැරෙන්නවත් බෑ පැහැදිලිවම ගොළුවෙක් කතා කරගන්න බෑ අන්දෙක් ඇයි ඇස් දෙක පෙවුනට වටේ පිටේ තියෙන කිසි දෙයක් තේරුම් ගන්න බෑ බිහිරෙක් ඇහුනට කිසි දෙයක් තේරුම් ගන්න බෑ නේද එහෙනම් කොරෙක් බිහිරෙක් අන්දෙක් ගොළුවෙක් විතරක් නෙවෙයි ඇඟේ ජරාව දාගෙන ඒවා පොඩි කරලා කටේ දා ගන්නවා මන්ද බුද්ධිකෙක් නේද මෙන්න මේ වගේ ලෙඩ පහක් එක්ක ඉපදිච්ච මාව සසර සසර දෝෂ නිසා ලෙඩ පහක් එක්ක ඉපදිච්ච මගේ ඔය ලෙඩ පහම හොඳ කරේ කවුද අම්මයි තාත්තයි හරිද අරගෙන ගිහිල්ලා ඇස්වලට කේකවා මෙන්න මේ පාට මේක මේ පාට මේක මේ පාට මේක මෙහෙමයි මෙහෙමයි කියලා එව්වා පෙන්නලා හරිද ඊළඟට කන් දෙකට ඒවා හෙන්න සලස්සලා නොයේකුත් වචන නැලවිලි ගීත වලින් පටන් අරගෙන මේ තාත්තා මේ අම්මා කියලා ඒවා ඇස්වල කන් දෙකට හරියට ඇසීම ලබා දුන්නා වගේ ඇහැට පෙනීම ලබා දුන්නා වගේ ඊළඟ කතා කරන්න බැදුව තාත්තා තාත්තා ගාගෙන අම්මා කියන්න තාත්තා කියන්න හා මාමා කියන්න කී කතා කරන්න උගන්නලා නේද ඇවිද ගන්න බැරුව ඉන්නකොට පැත්තට යනකොට නේද අතින් අල්ලගෙන කොච්චර ඇවිද්දවන්නේ නැද්ද ඇවිද්දෝලා මේ මන්ද බුද්ධික්කමත් නැති කරලා සමාජයේ ඇවිදගෙන යන්න පුළුවන් කෙනෙක් කතා කරන්න පුළුවන් කෙනෙක් හරිද ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් කරේ අම්මයි තාත්තයි දෙන්නා හරිද මට මාස 6ක් විතර තියෙද්දි එක දවසක හැන්දෑවක් ගැන හිතන්න කොන්න 6 සැරයක් විතර කිරි දීලා මාව නිදි කරවල දැන් උදේ ඉඳන් මහන්සියලා ඉන්න අම්මා රෙදිත් හොදලා ඔක්කොම කරලා යන්තම් ඇස් දෙක පියා ගන්න අතර මේන් ආයේ කෑ ගහන්න ඇති හත්වෙනි වතාවෙත් කිරි දීලා ආයේ නිදා ගන්න අතර ආයේ කෑ ගැහුවා අටවෙනි වතාවෙත් කිරි දීලා නිදා ගන්න හදනකොට ආයේ කෑ ගැහුවා දැන් අර පැත්තෙන් අම්මා එන්නේ කොහමද දන්නා මොන මල කරදරයක්ද මන් දන්නේ මේ කව පොලේ ගහන්න හිතෙනවා මට කියලා එහෙම එනවද නෑ නේද එහෙම එන්නේ නෑ අනේ අපේ ඇයි දන්නේ මේ කෑ ගහන්නේ නේද බඩ ගින්නක්ද බඩ රිදෙනවද මොකද දන්නේ කියලා එයා හරීම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්නේ ඔන්න ඔතන හොඳට මෙනෙහි කරොත් අර ලෙඩ පහ ගැන හොඳට මෙනෙහි කරොත් මෙදාපාර අම්මා ප්ලේන්ටි පහක් විතර ඉල්ලනකොට හයක් හතක් ඉල්ලනකොට මට තරහ එයිද අරක මතක් වුණොත් ඒක මතක් වෙන නම් ඒක මෙනෙහි කරලා තියෙන්න ඕන සංවේදීව මෙනෙහි කරලා තියෙන්න ඕන හරිද එහෙම වුණොත් එහෙම පුදුම දුකක් පුදුම ආදරයක් නේද එහෙම එකක් ඇති වෙනවා නේද එයාලා හම්බ කරලා අම්මයි තාත්තයි දෙන්න හම්බ කරලා ඒවා අමාරුවෙන් ගෙදර උස්සන් ඇවිල්ලා ඒවා පිරිසිදු කරලා ඒවා තම්බලා ඒවා අනලා නේද ගුලි හදලා මගේ කට ළඟින්ම ගෙනත් තියලා කතන්දරයකුත් කියනවා
මං කටහරින්නේ නැහැ නේ වකන්ඩ කෑවේ නැත්තම් එයා දුකෙන් ඉන්නේ කෑවොත් තමයි සතුටෙන් ඉන්නේ එහෙනම් දැන් ගෙදරම අර කියන වෙලාවට කන්නේ නැහැ නේ අන්න අරේ මං කිව්වේ දැන් ඉස්සලා කරදරේ කියලා නේද ඒ වෙලාවට ඒක මතක් වෙලා මේසෙට කෑම ටික ඔක්කොම ඇරලා ළඟට ගිහිල්ලා වැඳලා අතින් අල්ලගෙන එක්කන් ඇවිල්ලා වාඩි වෙන්න කියලා අතින්ම කෑම ටික බෙදලා දීලා ඔළුවත් අත ගාලා හැබැයි එහෙම කරොත් නම් කන්න බැරි වුණත් කනවා හරිද එහෙනම් මෛත්‍රියම කරන්න පුළුවන්ද බැයිද අන්න ඒ වගේ අවශ්‍ය මෙනෙහි කිරීම කරලා අකුසල් එන තැන කුසලය හදන්න පුළුවන්ද බැයිද ඔන්න ඔය මෙනෙහි කිරීම ටික තමයි දැනගන්න ඕනේ හරිද හැම එකකටම තියෙනවා ඒ වගේ මෙනෙහි කිරීම අකුසල් නැතුව ජීවත් වෙන්න ඒ වගේ මෙනෙහි කිරීම තියෙනවා දරුවෝ හදන එක කුසලයක් වෙන්න එහෙනම් හදන්න පුළුවන් ඒක කොහොමද දන්නේ ඔය හැම තැනකම අපේ හිත පරිවර්තනය කරන්න ඕනේ අපි හැම වෙලෙම බලන්නේ මං කිව්වා අපි පැවිදුනේ ඔකයි කියලා අකුසල් එන තැන ජීවිතේ ජීවත් වෙනකොට අකුසල් එන තැන කුසලයක් බවට පත්කරනද අපි හැම වෙලෙම වැඩ කරන්න ඕනේ ඒක කරන්න ඕනේ මේක පරිවර්තනය කරන්න ඕනේ අනිත් පැත්ත හරවන්න ඕනේ හරිද අන්න ඒක තමයි කරන්න ඕනේ වැඩේ එහෙම නැත්නම් අපිට අකුසලෙන් මිදෙන්න බෑ ලෝකේ වෙනස් කරලා අකුසලෙන් මිදෙන්න බෑ හරිද පොඩක් ගැස්සුණා වගේ නේද ගැස්සුණා නේද පොඩක් මට එහෙම හිතුණා හිතන්න දෙයක් තියෙනවා තමයි හරිද අන්න එහෙම හිතෙන්න ඕනේ මේක හදන්නම පුළුවන් අපේ පින්නත් හරිද හිත කියන එක කිසිම ගැටලුවක් නැහැ හදන්නම පුළුවන් කොහොමද දරුවෙක් හදා දෙයක් කරන්නේ මගේ අම්මයි තාත්තයි දෙන්න මගේ ලෙඩ පහක් හොද කරා සංසාරගත රෝගයක් තමයි උපදිනකොට උඩුබැලිය අතර උපදින්නේ එයාලා මාව මේ විදියට සකස් කරලා දුන්නා වගේ මගේ ළඟට දැන් 3-4 දෙනෙක් ආවා හරිද මම මොකද කරන්න ඕන මෙන්න මේ අසරණ සත්වයා මෙයා මොන දුක් කන්දරාවක් එක්කද මේ ඉපදිලා තියෙන්නේ නේද මම හිතන්න දෙයක් කියන්න තව දෙයක් ඇත්තටම ළමයෙක් ඉපදෙනවා කියන්නේ එයාට වැඩියෙන් උරුම වෙලා තියෙන සතුටක්ද දුකක්ද එයා එතන ඉඳන් මොන්ඩිසෝරි අනේවා ඉඳන් උඩුබැලිය අතර හැරෙනේවා අනිත් පැත්ත හැරෙනේවා නේද එතන ඉඳන් මරණය දක්වා වැඩිපුර විඳින්නේ දුක හරියට ලෙඩක් හැදුනා වගේ නේද ලෙඩක් හැදුනහම සතුට හම්බෙනවද නෑ මහා දුක් ගොඩක් හම්බෙනවා කාට හරි අංශභාගය හැදෙනවා කියලා හිතන්නකෝ අංශභාගය හැදිලා අවුරුදු දෙකක් ජීවත් වෙනවා එතකොට ගෙදර කට්ටිය එකතුලා පාටියක් දානවා මෙයා අංශභාගය හැදිලා අවුරුදු දෙකක් දුක් විඳා කියලා එහෙම කරනවද අංශභාගය හැදුන දවසෙත් පාටියක් දානවා මෙයාට අංශභාගය හැදුනා මෙයාට දැන් දුක් උරුම වුණා කියලා පාටියක් දානවා එහෙම කරනවද එහෙම කරනවනේ කට්ටිය අර පොඩි එකා ඉපදුනා කියලා පාටියක් දානවද නැද්ද කියන්න බලන්න ඒක පිස්සු වැඩක්ද නැද්ද කියලා ඇයි මේ කිරිසප්පේ පහළ වෙලා මේකා මේ මොකද වෙලා තියෙන්නේ මූට දුක් ගොඩක් නේද අනාගත මහා දුක්ඛ ස්කන්ධයක පහළ වීමක් මෙහෙම මොකද කරන්නේ මූට දුක් හම්බුණා කියලා මෙන්න මෙහෙ පාට දාන අවුරුදු 50ක් විවාහ ජීවිතයේ ගත කරා කියලා ලෝකු පාටියක් දානවා ඉපදෙනයාට වැඩි අහපන්ද නැද්ද අවුරුදු 50ක් දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන එක. ඇතරේක අමාරුද ඒකේ මනුස්ස ලෝකේ හැටි හරියද මම මේ අවඥා කරනවා නෙවෙයි. අපිට තනියම ජීවත් වෙන්නත් මේ ලෝකේ අමාරුයි මේ හිතත් එක්ක. තව එකක් එක්ක ජීවත් වෙන්න කියම ගලප නෑ නෑ අවඥාව ලක් කරනවා නෙවෙයි. ඒක කර්මය. කර්මය කියන්නේ කසාද මැදලා ජීවත් වෙන එක නෙවෙයි කර්මය. ඒක නෙවෙයි කර්මය කියන්නේ හරිද මේ ජීවිතේ පරපටිබද්දයි පරපටිබද්දයි කියන්නේ මොකද්ද අන්න අනුන් එක්ක එකතු වෙලා ඉන්න වෙනවා ඒ භෞතික සම්පත් බෙදා හදා ගන්න උන නැත්නම් තනියෙන් බෑ මේක කරගෙන යන්න එහෙම එකක් මේ මනුස්ස ජීවිතේ හම්බෙලා අනිත් අය මත යැපෙන්න වෙලා තියෙන්නේ ඒ වුණාට හිත දෙකක් ගලපන්න බෑ ඇයි ඒකට පේන්නේ නැහනේ පේන්නේත් නැහැ ඒව තේරුම් ගන්නත් බෑ ඉතින් මේක අර භෞතික සම්පත් ගලපගෙන ජීවත් වෙන්න ගිහිල්ලා පුදුම දුකක් විඳිනවා ඒකයි ඔය පැවිදි ජීවිතයේ තියෙන වාසනාවන්තකම දන්නවද
එයාට අර භෞතික සම්පත් ටික හම්බෙනවා ගලපලා ජීවත් වෙන්න ඕනේ නැහැ තනියම. ඒ කියන්නේ කඟ වේනා වගේ කියලා එකලා වෙච්ච කඟ වේනා වගේ කියලා කියන්නේ භික්ෂු ජීවිතයකනේ. හරිද? ඔය කටින චීවරේ එහෙම ඔළුවේ තියාගෙන ප්‍රාර්ථනා කරන්න ඕන දේවල් මම ඔය කියන්නේ. හරිද? ඔය එක එක ශක්ති සම්පත් නෙමෙයි මේ සැරේ බැරි වුණා නම් ඊළඟ සැරේවත් හම්බෙයන් කියලා. හරිද? ඒ තරම්ම පහසු එකක් ඒක කොහෙවත් නැහැ. පරිස්සමෙන් වැඩ කටයුතු කරොත් එහෙම ලොකුවට කුසල් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මම ඒක කිව්වේ අවුරුදු 17ක් බණ කිව්වා කියන එක කුසලයක්ද? ලාභ, කීර්ති, ප්‍රශංසා, නම්බුනාම ඒ වගේව බලාගෙන නම් කිව්වේ. ආයකනේ. එහෙනම් බණ කියනවා කියන එකම කුසලයක් කියලා ගන්නද? බෑ. ඒ ඇස්සේ තියෙන චේතනාව දිහායි බලන්න වෙන්නේ. හැම වෙලෙම අපි චේතනාව දිහා බලලා ඒක පිරිසිදු කරගන්න ඕනේ. හරිද? දැන් එහෙනම් දරුවෙක් හදනකොට අපේ පින්නත්නේ අන්න අර මං කලින් කිව්වා වගේ මේ ලෝකෙට පහළ වෙච්ච මේ සතාව මං කොහොම හරි කරලා ඇවිදින්න පුළුවන් විදියට, කතා කරන්න පුළුවන් විදියට, තනියම ජීවත් වෙන්න පුළුවන් විදියට නෙවෙයි මේ ලෝකෙ තවත් කෙනෙකුට යහපතක් උපදින්න, යහපතක් කරවන්න පුළුවන් විදියට සිතකුත් හදලා මම මේක අවතාරලා දානවා කියලා හදනවා නම් ඒක තමන්ගේ අතුලාන්ත කුසලයක්. බැංකු ගිණුමක් දානවා වගේ හදනවනම් අවුරුදු 45ක ෆික්ස් ඩිපොසිට් එකක්. ඇයි? අව ලොකු වුණාම මට සලකයි, නැත්තම් වැඩක් නැහැනේ. මම මෙච්චර කරා, මට මෙච්චර කරයි කියලා හිතාගෙන නම් හැදුවේ. හරිද? එහෙනම් දැන් වටහා ගන්න නේද? gedara ජීවත් වෙන්න පුළුවන්, දරුවෝ හදන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. ඔය අතර වාරේ කෙටියෙන් මතක් කරන්නම් නොකල යුතුයම දේවල් වගේක් තියෙනවා. හරිද? නොකල යුතුයම අකුසල් වගේක් කරන්නම හොඳ නැති ඒවා වගේක් තියෙනවා. ඉස්සෙල්ලා ඒ ටිකෙන් හරි බේරෙන්න ඕන. හරිද? ඒ මොනවද? දස අකුසල් ටික. හරිද? ඒ තමයි. ඔව් මොනවද දස අකුසල්? ප්‍රාණඝාතයෙන් වෙන්වීම දස අකුසල්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම ප්‍රාණඝාතය අදත්තාදානය නේද? ආන් ඒ ටික නේද? කාමේසු මිච්ඡාචාරා, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප, අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි නේද? මේවා නම් කෙරෙන්න දෙන්න හොඳ නැහැ. ඇයි? ඒවට කියනවා කර්මපත කියලා. හරිද? ඒවට කියනවා කර්මපතයන් කියලා. අන්න ඒ කර්මපතයන් ඇති වෙන්නේ නැති විදිහට හිතේ මොනවද උපද්දවන්න ඕන? කුසලයන් උපද්දවන්න ඕනේ. උපද්දවගෙන ජීවත් වෙනවද කියලා බලන්න ඕනේ. හොඳට බලන්න ඕන. මම කලින් මේවා කියලා තියෙනවා. ඒ වුණාට අද ආයෙ පරීක්ෂා කරගමු. හරිද? හොඳටම පරීක්ෂා කරගමු. මතක තියාගමු මේ 10 නම් වෙන්න දෙන්න එපා. කර්මපත කියන්නේ මොනවද? කෙලින්ම ඊළඟ භවයට කෙලින්ම බලපාන ඒවා. ඊළඟ භවය හරකෙද්ද, වේද්ද, මීයේද්ද, ඉපෙද්ද, කුකුලෙද්ද, නරියෙද්ද? හරිද? අන්න එහෙම තීරණය වෙන්නේ මොකෙක්ද වෙලා උපදින්නේ? දෙවියෙද්ද, බ්‍රාහ්මයෙද්ද කියලා ඔක්කොම උපදින්නේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි සංස්කාරයන්. ඒවා ඍජුවම කර්මපත ටික. අකුසල කර්මපත කියන්නේ ඊළඟ භවයට හේතු වෙන්නේ තණ්හාව. හේතු වුණහම මොකෙද්ද වෙන්නේ කියලා තීරණය වෙන්නේ ඔන්න ඔය කියලා තියෙන ටිකේ. හරි. දැන් ඉතින් චූටි චූටි උදාහරණ ටිකක් අරගෙන ඉක්මනට කතා කරනවා කියලා තියෙනවා මීට කලින්. හැබැයි ආයසරයක් අහගන්න. කැරපොත්තේ ගෙදිට අපම ගන්නේ සෙරප්පුවද කොස්සද? දැන් අන්න බෑග් එක ගන්නවා කියලා කියනවා. හරි. දැන් මං අහන්නේ ඔන්න කැරපොත්ත ආපුහාම ගන්නේ සෙරප්පුව නම් එයා දුස්සීලයි. ජාති තුනකට බෙදමු. නේද? එතකොට කොස්ස නම් ගන්නේ සීලවන්තයි. හරිද? ඒ ඉතින් කොස්ස රහින් විතර එළියට දානවා. මරන්නේ නැහැ. නේද? මරන්නේ නැහැ. එළියට දාන්න කොස්ස ගන්නවා. සෙරප්පුව ගන්නේ පොඩි කරන්න. ඊයේ හැන්දෑවේ යම් තැනක බණක් තිබ්බා. ගොඩාක් ඇවිල්ලා හිටිය පුංචි ළමයි. හරිද? ඊට පස්සේ මම ඇත්තටම ළමයින්ගෙන් ඕකම ඇහුවා. ඔක්කොමලා කෑ ගැහුවේ, ඇත්තටම කෑ ගැහුවේ සෙරප්පුව ගන්න කියලා. හරිද? දෙමව්පියෝ සද්ද නැතුව හිටියා. දෙමව්පියෝ මේක කරලා නැහැ. මොකද්ද? මේ ළමයින්ගේ තුල කුසලය උත්පාදනය කරවලා නැහැ. කුසලය උත්පාදනය කරවන්න ඕනේ. ඒ වෙලාවේ මම කුසලයේ උත්පාදනය කරවන්න කරන්න ඕන මෙනෙහි කිරීම කෙරවෙව්වා. හරිද? අන්න බලන්න දැන් මම කිව්වනේ ඉස්සෙල්ලා අර දෙමව්පියන්ට සලකන්න ගිහිලා තරහ එන එක නැති කරගන්න අපිට කුසලයේ උපදවා ගන්න
මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් කියන්නේ නුව නැත්තා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ දේ මෙනෙහි නොකරයි කැරපොත්ත පොඩි වෙනකොට ඇති වෙන දුක එයාගේ බඩේ තියෙන බඩවැල් එළියට ඇවිල්ලා එයා දඟල දඟල මෙහෙම එයාව අපි අරලා එළියට දැම්මට පස්සේ එතන වැලි යනෙනවා ඇවිල්ලා අමු අමුයේ කඩි කනවා කූඹි කනවා ඒවා හොඳට ළමයින්ට මෙනෙහි කරන්න කිව්වා ඒ වෙලාවේ මෙනෙහි කරන්න කිව්වා තමන්ට උනා වගේ මෙයාලා මෙහෙම ඇස් පියාගෙන මෙනෙහි කරනවා ඊට පස්සේ මං ඇහුවා දැන් මොකද කියන්නේ ඊට පස්සේ කරපොත් එක්කවත් මොකද කරන්නේ මරන්නෙත් නෑ තව කතාවක් කිව්වා මොකද්ද මරන්න දෙන්නෙත් නෑ චූටි එක නේද චූටි එවුන් ටික ඕවා කියනකොට ගිරව් වගේ උත්තර දෙදී බනහනවා ආසයි තනවා ඒ වෙලාවට හරි බලන්න අපේ පින්වත්නි ඒ මොකක්ද අර පොඩි එකාගේ හිතේ මොකක්ද අර උපදවුවේ පාණාති පාතා වේරමණී උපදවුවේ හරි අන බලන්න ඔන්න ඔය විදිහට අපි ගෙදර මේවා උපද්දවන්න ඕන ළමයින්ගේ ඒක ඉපදුවාට පස්සේ යාට ඒක කරන්න බෑ වෙනදාර කැරපොත්ත ආපම තරහ යන කෙනාගේ දැන් තරහ එන්නේ නෑ එහෙම කරපු එක්කෙනෙක් තමයි අර බෑග් එකක් අරගෙන හිමින් සැරේ කැරපොත්ත වල්ලලා හරිද ඊට පස්සේ ආව අරගෙන හිමින් සැරේ ගිහිල්ලා ගහක් ළඟට ගිහිල්ලා දාලා නේද ගියාද කියලා බලලා කූඹි හිටියද කියලා බලලා එහෙම කරන ළමා පරපුරක් හදන්න ළමයින්ට ඒ දුක හොඳට කියලා දෙන්න ඕනේ කියලා දුන්නාම මේ ළමයින්ට ඒක කරන්න බෑ හරිද ගෙදර පරිත්‍යාගය කියන එක පුරුදු කරන්න මල්ලි ළඟ තියෙන පොත ලියපු නැති පොතක් තියෙනවා නම් අක්කට දෙන්න පුරුදු කරන්න අක්කට පොත ගෙනත් දෙන්න ඉස්සෙල්ලා මල්ලි ළඟ තියෙන එක දෙයි දීලා පුළුවන් නම් පස්සේ මල්ලිට එකක් ගෙනත් දෙන්න අරක දෙන්න පුරුදු කරන්න ඒව උපක්‍රමශීලීව දෙමාපියෝ කරන්න ඕන එයා ඒක කැමැත්තෙන් දෙන්න ඕනේ හරිද දෙන විදිහට එයාගේ හිත හදන්න ඕන ඔයාට නේද අක්කට දැන් පොතක් නැහැනේ පවුනේ යාට එහෙට ඉස්කෝලේ ගිහලා ලියන්න බෑ ඔයාලා අලුත් එකක් තියෙනවනේ පුළුවන් නම් එයාට අලුත් එකක් ඉස්සෙල්ලා ගෙනත් දීලා ඉන්න අක්කට එහෙට පොතක් ඕන වෙනවා කියලා තේරෙනවා නම් ලබන සතියේ මල්ලිට පොතක් ගෙනත් දීලා තියලා තියන්න ඒකල එයා ලව්ව මේක දෙව්වන්ට පුරුදු කරන්න හරිද එතකොට එයාට කියලා එයාගේ හිතේ උපද්දවන්න ඕනේ අර කියන ඒවා එයාට අක්කට පොතක් නැති හින්දා පවුනේ ඔයාට අපි පස් එකක් ගමුකෝ හරිද ඔයා දැන් මේක දෙන්න ඕනනේ හරිද එතකොට එයා කියයි මේක පිට කවරේ ලස්සනයි අරවා මේවා බෑකි කිය දේවල් කියයි එතකොට කියන්න ඕනේ මොනවද නේද ඊට වැඩිය මෙයාට දැන් හෙට උදේ මේක නැති වුණොත් ගුරුවරයාගෙන් මෙහෙම වෙන ඔයාට නැති වුණොත් කොච්චර දුක හිතෙනවද ඔව්වා කියලා එයාගේ පෑන පෑන්සල ඉරේසර් කෑල්ල හරිද පොත ඒවා ගෙදර අයට දෙන විදිහට පුරුදු කරන්න ඕන මොන හරි ගෙදරට ගෙනවම මේක මට කියලා නේද මේක පුරුදු කරේ නෑනේ මොකද කරේ බලන්න අපේ මාධ්‍යවල මොකද කරේ නේද අපි පොඩි කාලේ පවා මොනවද මාධ්‍යවල දාන්න පටන් ගත්තේ ගෙදරට ඇවිල්ලා ළමයා අම්මත් නැහැ කවුරුත් නැහැ ගෙදර ෆ්‍රිජ් එක අරලා බලනවා බලනකොට යෝගට් වගේක් තියෙනවා එයාගේ එක කනවා අක්කගේ එකත් කනවා තාත්තගේ එකත් කනවා ඒක ප්‍රශංසා කරනවා නේද මේ අහවල් යෝගට් ජාතිය නේද අහවලාට දෙන්න නැතුව මේ සැසට වෙලා අනුන්ගේ දේවල් කණ්ඩ ඒවා ඒවා ප්‍රදර්ශනය කරනවා ඒවා මාධ්‍යවල පෙන්නනවා ළමයින්ගේ හිතුත් මාත් එහෙම දඟකාරයෙක් වෙන්න ඕනේ හරිද ඒ වගේ හොරසිත හැදෙන්න පටන් ගන්නවා ඒවෙන් උනේ මොකද්ද අකුසල් හදපු එක නේ ළමයාව ගෙනත් තියාගෙන ගෙදර තියාගෙන ආ මේ තමයි ඔන්න ඔයාගෙන් ප්‍රශ්න අහන ගුරුවරයා කියලා තාත්තව ඉන්දුනවා නැත්නම් මාමාව ඉන්දුනවා ඉන්දුවලා අම්මයි තාත්තයි අරහෙන් පුරුදු කරනවා ඔයා ගියාම දැන් ඔන්න මේවා තමයි අහන්නේ ඔයා කියන්න ඕන අපේ ගෙවල් තියෙන්නේ මෙන්න මෙහි කියලා ඔයා කියන්න ඕන අහවල් තැන තමයි ආරවා කියලා අර ළමයාට බොරු කියන්න පුරුදු කරනවා නේද කඩු අතට දෙන්නේ මේ කඩු කිනිසි අතට දෙනවා ඒකෙන්ම අයිනෝ අන්තිම දෙමපියන් ඇයි ඒ ළමයින්ට තේරෙන්නේ ළමයා කියන්නේ ළමයි ළමයින්ට තේරෙන්නේ නෑ ඒකින්ද අපි හැම වෙලේම හැම දෙයකටම වඩා වටින්නේ අපේ පින්වත්නි කුසල සිතක උත්පාදනය හරිද ඒක තමයි අපිට මෙච්චර ලොකු ව්‍යසන වෙලා තියෙන්නේ හොරකම් කරන්නේ නැති එක පුරුදු කරලා නැහැ හරිද දැන් හැම වෙලේම ಜಾති තුනක් හැදෙනවා කැරපොත්ත හැමෝමේ ಜಾති තුනක් ඉන්නවා මිනිස්සු කට්ටියක් දුස්සීල අය කට්ටියක් සීලවන්තයි කට්ටියක්
හරි කොස්ස අරන් එළියට දාන එක්කෙනා දුස්සීලද සීලවන්තද සීලවන්තයි හැබැයි කොස්සෙන් එළියට දාපු පාර ගිහිල්ලා ඉවර වෙලා අර බිත්තිය ඌව වැදිච්ච පාර උට කරපොතු ජීවිතෙත් අමතක වෙනවා මරන්නේ හරිද අන්න යාගේ ළඟ නැහැ මොකද්ද ගුණවන්තකම නැහැ එයාට මේ සතා ගැන කරුණාව මෛත්‍රිය නැහැ හරිද කරුණාව මෛත්‍රිය තියෙනවා නම් යහපත් සාර ධර්ම හිතේ උපදිනවා නම් අන්නයා ගුණවන්තයි එහෙනම් අපි දුස්සීලය වෙන්න ඕනද සීලවන්තයෝ වෙන්න ඕනද ගුණවන්තයෝ වෙන්න ඕනද නේද ගුණවන්තයා කොහොමත් සීලවන්තයි හරිද ගුණවන්තයාට සිල් කඩන්න බෑ සීලවන්තයා හැම වෙලෙම ගුණවන්තයි කියන්න බෑ ගුණ සීලවන්තව ඉන්න ගුණවන්ත නැති මිනිස්සු ඉන්නවා ඉක්මනට කතා කරගෙන යන් මේ තියෙන වෙලාවේ මේ ටික ජීවිතයට එකතු කරගන්න එහෙනම් සත්තු හමුවේ තමන් ගුණවන්ත විය යුතුයි හරිද ආ දැන් හොරකම් හමුවේ දෙවෙනි එක නොකල යුතු අකුසලය නේ හොරකම් කරන අය දුස්සීලයි හොරකමෙන් වළකින අය සීලවන්තයි ගුණවන්තයි හොරගම් කරන්නේ අනුන්ගේ දේවල් තමන්ගේ පැත්තට ගන්න. එහෙනම් ගුණවන්ත අය තමන්ගේ දේවල් කිසිම බලාපොරොත්තුවක් නැතුව අනුන්ට දීලා සතුට වෙන්න පුළුවන් අයට කියනවා ගුණවන්ත අය කියලා. අන්න ඒකයි පොඩි එකාට මම උගන්වන්න ගියේ ගුණවන්තකම. හරිද? මම දන්න එක ගෙදරක දෙන්න රණ්ඩු වෙන ඉතින් අක්කයි මල්ලි දෙන්න රණ්ඩු වෙන ඉතින් ඔක සාමාන්‍ය දෙයක් නේ. හරිද? රණ්ඩු වෙනකොට අපේ පින්නත් නේ. දැන් උන වැරද්ද මල්ලිගේ. අම්ම ඇවිල්ලා කෝටුවත් අරන් දැන් බේරන්න බැරි දැන මල්ලිට ගහන්න යනවා. මේ අක්කා කොහොමද දඬන්නේ? අන්න හරි. හරිද? මල්ලිට ගහන්න එපා මට ගහන්න කියලා අඬනවා. හරි? ඔන්න ඔහොම චින්තනයක් තියෙන අය හදන්න එතන තියෙන්නේ කරුණාව ඒක අඳුර ගන්න ඕනේ දෙමව්පියෝ. මේ චූටි එකී ළඟ තියෙනවා මොකද්ද? අනිත් කෙනෙක් දුකටපත් කරන්ඩ අනිත් කෙනා දුකටපත් වෙනවට අකමැත්ත මෙයා ළඟ තියෙන දෙමව්පියෝ මේව සමහර අය අඳුරගන්නේ නැහැ. අඳුරගන්නේ නැහැ. ඒවයි වටිනාකම් දන්නේත් නැහැ. එයාට සංසාරගත පුරුද්දක් තියෙන්නේ. ඒවා යට කරන ටික දවසක් යද්දී. ඒවා ඉස්මතු කරන්න ඕන. හරි දරුවෙක් හදනවා කියන්නේ මස්ටික හදන එක නන් නෙවෙයි. ඒක එළ දෙනත් කරනවා. පැටියක මස්ටික හදනවද නැද්ද එළ දෙන? හදනවා. ඒක එළ දෙනත් කරනවා. නේද? එහෙනම් ඊට වැඩිය ගොඩාක් එහා ගිය දෙයක් තමයි දරුවෙක් හදනවා කියලා කියන්නේ. හරි කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම සීලවන්තකම වැර කාමයේ වර්ධව හැසිරීම දුස්සීලකම ගුණවන්තකම කාමයේ වර්ධව හැසිරෙන අනිත් අය දැකලා ඒ ආයට ලොකු විපාක ඇති වෙනවා මේ ජීවිතේම විපාක ඇති වෙනවා සසර මහා දුක්ඛිතයන් වලට වැටෙනවා කියලා දැනගෙන ඒ අයව වලක්වන්න නොඒකුත් උපක්‍රම කරලා කටයුතු කරන එක්කෙනත් ගුණවන්තයි. දැන් මේවා කියනකොට බලන්න ඕන මොකද්ද මම කොයි ග්‍රේඩ් එකේද නේද? මං දුස්සීලයේද සීලවන්තයේද ගුණවන්තයේද කියලා. බොරු කියන එක්කෙනා දුස්සීලයි. බොරු කීමෙන් වලකින කෙනා සීලවන්තයි. ගුණවන්තකම. ගුණවන්තකම කියන්නේ සත්‍යයෙන් සත්‍ය ගලපා ජීවත් වෙනවා. එයා හැම වෙලෙම ඇත්තත් එක්ක ජීවත් වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපා කතා කරනවා. අනිත් අයටත් ලොකු පහසුවක් එයාත් එක්ක ජීවත් වෙන එක තමන්ටත් හරි පහසුවක් තමන්ටවත් බොරුවක් කරගන්නේ නැති ගුණවන්ත මිනිස්සේ. පරුස වචන කියන එක දුස්සීලයි. පරුස වචන වලින් වලකින එක සීලවන්තයි. ගුණවන්තයි. වචනයෙන් පවා අපේ පින්වත්නි කෙනෙක්ගේ හිතක් සනසන්න පුළුවන් රිද්දන් නැතුව ඉන්නවා කියන්නේ සීලවන්තයි. රිද්දන් නැතුව ඉන්නවා කියන්නේ සීලවන්තයි. සනසන්න පුළුවන්. දුකටපත් වෙලා තියෙන හිතකට හරිද පෙරේදා පොඩි වැඩක් වුණා. එක දාන ගෙදරකට ගියාම එතන හිටිය එක මහත්තයෙක්. එතන එයා කොළඹෙන් ලෑස්ති කරන් ඉන්නේ එන්ජියෝග්‍රෑම් එකක් කරන්න. හරිද? එතන ඊට තව මහත්තයෙකුට මෙයාව හම්බුණා.
අම්බල ඒ වෙලාවේ කතා කර කර හිටියා හරිද කතා කර ඉඳලා මේ කියන දෙවනි මහත්තයා මාත් එක්ක ආවේ කොළඹ මෙයා ඇඳෑවේ මොකද කරේ කෝල් එකක් ගත්තා අරයට අරයව හම්බුනේ වෙලාවේ ඔයා කොළඹ ආවද මේ වැඩේ කරගත්තද කොහොමද කියලා එතකොට එයා ස්පිතාලට ආව විතරයි හරිද මොකුවත් කරේ නැහැ එච්චරයි කරේ ඊට පස්සේ ආය රෑ අරයගෙන් කෝල් එකක් ආවා ඇවිල්ලා කිව්වා මගේ කිසි ප්‍රශ්නයක් නැහැ මොකුත් කරන්න දෙයක් නැහැ මේක ඔක්කොම නෝමල් ඒක නෙවෙයි මට පුදුම සන්තෝෂයක් තියෙනවා ඔයාගේ කරුණාව ගැන කියලා. එයා කතා කරලා අහපු එක අරයාගේ හිතට හොඳටම දැනිලා. කතා කරලා අහපු එක. මෙයා එදා හම්බෙච්ච කෙනෙක්. හරිද? බලන්න අපි පින්නත් ඒ වචනේ විතරයි. ඒ වචනේ ඇති තවත් කෙනෙක්ගේ හිතක් ගොඩාක් සැනසෙන්න. දන්නවද? කෙනෙක් ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් නම් කෙනෙක්ගේ අහපත වෙනුවෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් ප්‍රිය වචනෙන් කතා කරන්න පුළුවන් නම් මනවඩන වචනෙන් කතා කරන්න පුළුවන් නම් හරිද තමන්ගේ ජීවිතයට අනිත් අයට ලොකු සේවයක් වෙනවා ඒ කට්ටිය ගුණවන්ත මිනිස්සු මේක එහෙම නැහැ රිදෙන්නමයි කතා කරන්නේ ආ ඔය එන්නේ කියලා නේද අරවා මේවා දන්නවනේ අනුම්පද කියන ඒවා දන්නවනේ අපේ කට්ටිය අනින්නමයි ලෑස්ති ඒවා ලොකු අකුසල් කෙනෙක්ගේ හිත පරුස කරවන නේද වැඩපිළිවෙල තමන්ගේ තුලින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ නිවන් දකින්න ඕන නම් කවුරු වෙනුවෙන්ද මේක කරන්නේ අපේ හිත සකස් කර ගැනීම වෙනුවෙන් නේද සමහර අය ඉන්නවා හැම තැනම පුළුවන් තරම් තොරතුරු වෙනවා ගාමේ මෙතනත් හොයනවා අතනත් හොයනවා දැන් මෙහෙ ආපුවාමත් එහෙමයි අරයත් එක්කත් කතා කරනවා මෙයත් එක්කත් කතා කරනවා අරවත් හොයනවා මෙව්වත් හොයනවා මෙව්වත් හොයනවා මෙතනින් අහලා මෙතෙන්ට කියනවා මෙතනින් අහලා මෙතෙන්ට කියනවා මෙතනින් අහලා මෙතෙන්ට කියනවා ඒකට කියනවා කේලම් කියලා නේද සමහර කේලම් කියන එක කේලම් කියන අය කේලමුත් එක්ක තව එකක් කියනවා හරි වැරදි දෙකක් එකවර කරගන්නවා මොකද්ද මම මේක මේ කේලමකට එහෙම කියනව නෙවෙයි ආඹරුවක් කිව්වා කේලමකට නෙවෙයි කියලා බොරුවකුත් කියලා ඒක බොරුවක් නෙවෙයි කේලමටමනේ කියන්නේ කේලමකුත් ක දෙකයි ඒක අපරාධේ වචන කියන එක නේද ඉතින් කේලම් කියන්නේ අනිත් අය බිඳවන්න ඒතකොට ඒකෙන් වලකින අය සීලවන්තයි කේලම් කියන අය දුස්සීලයි ගුණවන්තකම ගුණවන්ත මිනිසුත් අපේ පින්වත්නි ඔව් කේලම් කියන්නේ නැහැ කියන්නේ සීලවන්තයි ගුණවන්ත මිනිසුත් ගම හැම තැනම ඔක්කොම හොයනවා හරිද පුළුවන් තරම් හොයලා මොකද කරන්නේ ආන් යාට හම්බ වෙනවා gedara ගමේ එක gedaraක දෙන්නේ රණ්ඩු වෙනවා දෙන්න දෙමාළු රණ්ඩු වෙනවා කියලා හම්බ වෙනවා එයාගේ දරුවොත් අසරණ වෙන්නයි යන්නේ කියලා මෙයා මෙයාගේ වැඩක් දාලා යනවා ගිහලා මේ මහත්තයව හොරෙන්ම හම්බ වෙනවා හම්බෙලා අර නෝන මහත්තයාගේ හොඳ කියනවා පුළුවන් තරම් හරිද ඊට පස්සේ නෝනව හම්බ වෙනවා හම්බෙලා මහත්තයාගේ හොඳ කියනවා දෙන්න සමගි කරවනවා සමගි කරවල සතුට වෙනවා හරි එන්න එහෙම ওই පරපටිබද්ධ ජීවිතයේ එක්කෙනයි අපි දෙගොල්ල තුන්ගොල්ල එකතු වෙලා ඉන්නේ පින්නත්දී පහසුවෙන් ජීවත් වෙන්න ඕන හින්දා ඒ වගේ අය බිඳවනවා කියන්නේ සමහරට මුළු ජීවිත කාලෙම දුක් විඳින්න වෙනවා හරිද ඒව හරී නරක වැඩ සමහර අය ඒව ගැන හිතන්නේ නැතුව අනිත් පැත්තට එහා පැත්තට මෙහා පැත්තට කියලා දානවා මම ලේරිටත් කියලාන් කියනවා නැන්දම්මටත් කියලාන් කියනවා මාමන්ඩිටත් කියනවා බෑනටත් කියනවා අයියෝ ඔක්කොම ඉවරයි ඊට පස්සේ ඒවා ගොඩ ගන්න එක ලේසි නෑ අය ඒවා ලේසි වැඩ නෙවෙයි ලොකු පාපයන් ඒවා හරිද එහෙනම් ගුණවන්ත කෙනා බිඳිච්ච අයට උපකාර කරලා සමගි කරනවා හිස් වචන කියන එක දුස්සීලකම හිස් වචනෙන් වලකන එක සීලවන්තයි නිදානයක් තැම්පත් කරගත්තා වගේ වටින දේවල් කාට හරි කියලා දෙනවා නම් ඒක ගුණවන්තයි හරිද හැම වෙලේම අනුන්ට යහපතක් වෙන දේ ධර්මවාදී විනයවාදී අන්න එහෙම කතා බහ කරලා හරි පැත්තට කටයුතු කරන එක ගුණවන්තයි ඔය ටික ඇති ඔය ටිකත් එක්ක අර හැම වෙලේම බලන්ඩ මට කුසලයක් අකුසලයක් එනවා නම් ජීවිතේ එක කුසලයක් කරගන්න පරිවර්තනය කරගන්න හරිද පංචකාම සම්පත්තිය කෙරෙහි සතුට ඇති වෙන එක ඇලෙන එක ග්‍රහණය වෙන එක නවත්තන්න ඒක පරිවර්තනය කොහෙද තියෙන්නේ ඒක ඉතින් ඍජුවම අවශ්‍ය ඔය පොඩි පොඩි තැනින් පටන් ගත්තාම අන්තිමට ඒ වගේ තැනකට යන්න පුළුවන් සතුට වෙනවා ඇලෙනවා ග්‍රහණය වෙනවා පංච උපාදානස්කන්ධය ඒක අනිත් පැත්ත හරවන්න තියෙන්නේ මොනවද
ඒකායනෝ අයම් භික්කවේ සත්තානං විසුද්ධියා කියලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතන තියෙන්නේ සතුට වෙනකොට සතුට වෙනවට නිබ්බිදාව, ඇලීම වෙනවට නොඇලීම, ගහණේ වීම වෙනවට අතහැරීම. මානසික පරිවර්තනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මානසික පරිවර්තනයක් සිද්ධ කරන එකක්. ඒ කියන්නේ අවිද්‍යාවේ ඉඳලා විද්‍යාව දක්වා ඇත්ත ඇත්ත පැත්තට පරිවර්තනය කරන්න ඕන අපේ මනස. එහෙම එක්කර තමයි අපි බණ ඉගෙන ගන්නෙ. හරිද? බණ ඉගෙන ගන්නෙ එහෙම එක්කට මිසක්කා මේ අහගෙන ඉඳලා යන්න නම් නෙවෙයි. හරිද? අම්මට තාත්තට සලකන තැන පවා, කඩන පින්කමේදී පවා, පොඩි පොඩි තැන්වල පවා. හරිද? අවසාන ප්‍රතිඵලය ඕක කරගන්න එකේ අවසාන ප්‍රතිඵලය. හැම වෙලේම මම දරුව හදනකටත් කුසලයක් ඇති වෙන්න හැදුවා. හැම තැනකදීම කුසලයක් ඇති වෙන විදියට හැම දෙයක්ම කරා. එන්නේ ඒ කුසල් නිසා මොකද්ද වෙන්නේ? ඒවා වර්තමානයට එනවා. මොනවා වෙලාද? සතුට අරගෙන දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මේක සතුටෙන් පිරෙනවා. පොඩ්ඩක් නැත්තම් මේක සතුටෙන් පිරෙනවා. තනි වෙච්ච ගමන් සතුටෙන් පිරෙනවා. අන්න අර වගේ පරිසරයක ඉන්නවා වගේ. හරිද? එතෙන්ට මේක හදන්න. එතකොට ජීවිතේ ලොකු වෙනසක්. මම මෙහෙම අත තියෙනකොට මට මේ මේසේ මේ මේ පුටුවේ අත තිබ්බා කියලා දැනුණද රිදුණද? දැනුණා. අතේ තුවාලයක් තිබුණා නම් රිදෙනවා. අන්න ඒ වගේ තමයි. දරුවෙක්ගේ ප්‍රශ්නයක් එනවා. ආදරය තිබිලා ඒක නැති වෙලා යනවා. මොනවා හරි වෙලා ලොකු රෝගයක් ඇති වෙනවා. එතකොට අපේ හිත දුකෙන් පිරෙනවා. දැන් අතීතය මතක් වෙනකොට සතුටෙන් පිරෙනවා නම් අන්න අර දුක වෙනකොට මොකක්ද වෙන්නේ? ඒ දුක දුක ආවට ඒක ප්‍රබල වෙන්නේ නෑ. තමන්ගේ අතීතය මතක් වෙනකොට මේක සතුටින් පිරෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න වලට රිදෙන්නේ දැනෙනවා විතරයි. ප්‍රශ්න දන්නවා. හරිද? අපි අපේ දරුවන්ට පරිස්සමෙන් ඉන්න කියන්නේ ඇයි? එයාලට මොන හරි වුණොත් අපිට රිදෙනවා නේද? එතකොට ඒ කාගේ යහපතටද එතකොට පරිස්සමෙන් ඉන්න කියන්නේ? අපේ යහපතට. ඔන්න ඔය විදිහට කුසල් පිරිච්ච අය, හොඳට කුසලයන් වර්ධනය කරපු අයට සතුට පිටලා තියෙන හිතේ. එහෙම අයත් ළමයින්ට කියනවා පරිස්සමෙන් ඉන්න කියලා. හැබැයි මොන හරි වුණා කියලා මෙයාට රිදෙන්නේ නැහැ. හැබැයි යත් කියනවා ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා. ඇයි ඒ? තමන්ට රිදෙනවට නෙවෙයි, අනිත් අයට රිදෙනවට තියෙන අකමැත්ත. එන්න ඒක කුසලයක්. අරග මට රිදෙනවට තමයි කියන්නේ මේ පරිස්සමෙන් ඉන්න, කොහොම හරි පරිස්සමෙන් ඉන්න. හරිද කියලා. ඒ කියන්නේ තමන්ට තියෙන ලෝභය. මේක දුකටපත් වේ කියලා. ඒ කියන්නේ මිනිසුන්ට පරිස්සමෙන් ඉන්න කියන කට්ටිය කියන කාරණා දෙකයි. එකක් සමහර අය ලෝභය මුල් කරගෙන, සමහර අය මෛත්‍රිය මුල් කරගෙන. දැන් තේරෙනවද? හරිද? එහෙනම් අපේ ගමනාන්තය මොකද්ද? අර ලස්සන පරිසරයක ජීවත් වෙනවා වගේ නේද? මේ ජීවිතයේ අවසාන වෙනකොට වෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට ඒ ටාගට් එකට යන එක. හරිද? එතකොට මේ ගමනාන්තයට යන්න මේක පදවගෙන යන්න ඕන. කොහොමද පදවගෙන යන්නේ වාහනේ? හප්ප ගන්න නැතුව. මොනවද? අකුසලයේ හප්ප ගන්න නැතුව. අම්මා අට සැරයක් ප්ලේන්ට් ඉල්ලනවා නම් මම දන්නවා නවය සැරේ ඉල්ලුවොත් එහෙම මගේ සීමා පායනවා කියලා ඉක්මනට අර ටික මෙනෙහි කරලා තියාගන්න ඕන. හරිද? දරුවෙක්ගේ මොකක් හරි එකක් වෙනවා නම් කර්මය මෙනෙහි කරලා තියාගන්න ඕන. ඒ වගේ තමන්ට එන එන අකුසලය අනිත් පැත්ත හරව 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 කුසලය කර 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 තමන්ගේ ජීවිතය හදාගත්තොත් මේ පුංචි පුංචි තැන්වල පවා ඒ ඔක්කොම හේතු වෙලා මේක දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ සතුටෙන් පිරිහිතක් තමන්ගේම කියලා සතුටක් ඇති කරගන්න පුළුවන්. බණ අහන්නේ ඔක්කොම කරන්නේ ඔන්න ওই ටිකට විතරමයි. ඕකෙන් එහාට තමයි කෙනෙකුට ඊළඟ දොරටු අරගන්න පුළුවන් වෙන්නේ. ওই වගේ සතුටු හිතක් තියෙන කෙනෙකුට කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති වෙනවා, සිත සමාහිත වෙනවා. ඒකත් එක්ක සමත විදර්ශනා ඥාන ඇති කරගන්න පුළුවන් වෙනවා. ආය කවදාකවත් දුක් ඇති වෙන්නේ නැති විදිහට හිත සකස් කරන්නත් පුළුවන් වෙනවා. හරිද? ඇති නේද? ඇද්ද? හොඳට අහගත්තද? එහෙමද? නේද? ඔව්, හොඳටම ඇති නේද? හැබැයි මේවා කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා, වීරය අදිෂ්ඨානයේ වාසනාව ලැබේවා, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
चिरंग रक्खन्तु देशनं चिरंग रक्खन्तु मं परन्ति හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ධර්ම දේශනා දායකත්වයේ සහ සුවතනාලිකාවේ විකාශන දායකත්වයේ තිලක බණ්ඩාර දිමන්තිකා තිලක බණ්ඩාර දිමන්තිකා කියන දෙපළ සහ අකිත දිමන්ත පුතුන් දෙදෙනා කියලා සඳහන් කරලා තියෙනවා අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසන වාසී මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් දෙපාර්ශ්වයේ මිය පරලොවේ ඥාතීන්ට සහෝදර සහෝදරයන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් සුජීවත්ව වාසය කරන ඩී.එම්. සීලවති කුමාරයා මේ මෑණියන් ශාමීන් ශාමීන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් පුණ්‍ය අනුමෝදනා කරන්නත් ශාසනය සුරකින්න සක්‍රීය රජුන් ඇතුළු දිවරාජ මණ්ඩලවලට බ්‍රහ්මචාර මණ්ඩලවලට මෛත්‍රී බෝසත්තුන්ට සියලුම සම්යක් දස දෙවිවරුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් අප සැමට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියන අදහසින් යුක්තව තමයි මේ ධර්ම දේශනා දායකත්වයේ සුවතනාලිකාවේ විකාශන දායකත්වයේ ආරණ කටයුතු කරන ඒ පිරිස බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම जी ए चिंत्रपलवत्त पलिपीटियत मै दायकत्न कटिकरांडे दनट अवृद्ध नवेकट कलिंग हदिश अपात्रि वेन्नोटर समंत पेरादरणी स्वामपुरुषाड दयाबर ताट ससरवासन तुरा मेवन हदिश वियोगट पत्नवे वाय प्रार्थना कर्ण किल संधान कलतीन युमा यु दिपाश्रय मीपालयान दिमोपियान जी ए पियदास वगेम लुकुअय्या नंदा पियदास अक्का मीपर्लोगिय संसार गत सीलम न्याय हेतु तामतिमा भाव दी उतुम चतुरा सदर्म अवबोधेट मेकर नापीन कम द हेतु आसनावेवा एवगेम दंड पिन्लते सा कैंडावे जीवत्न दुअपुता बैनुअन लेलिय मुनपुरा मिनी प्रियंत दिनागे सील अपल दुर्वी अद्यापन सा रखिक्षा कटे तो प्रार्थना करनाकार सार्थकवा निदुख निरोगी सुपत्भावेट पत्वा देशक अन्वहंसे सह अप आरा मे वासेकर लघुस्वामीनांसेतु शील स्वाइन्हांसेट पतु बोधिय किंगतुमिवंसु लभत्ता मेव देश नाश्रवने कलपहमदनाट वगेम लक्वासी लोवासी शिवदनाट चतुरा सत्धर्मे वहाबोधवेवा कि प्राथना वे मे धर्म देश नावे दायकत्रण कटितुकर्ण किल सदा करती नीं बलापृत्नाकारेटम सुजीवत्वासीकरण हेमदनाटम दुख निरोगी चिरजीवन लभेवा दीर्घाश्वेवा किलपि प्रार्थना करमु एवगेम मे पार्लोगी अत्तंट मे पिन अनुमोदन वेवा पुंचिह दुःखरदर कत्तनक वासीकरणंगे सीर दुःखरदर दुर्वेवा कायिक मानसिक सुवतावयन् नतिवेवा सुखी सुपत् भावेट पत्तेवा एवगेम हेमदनाटम उतुम यहापत सिद्धवेवा ए अत्तंट मे जीविते सांसारिक जीविते ससर जीवित शील दुग्यवंकुट निवनी सनसेनट हेतु सकस्वेवा किल प्रार्थना करम गौरवणीय नायक स्वामीन वहांसी अतुल महासंगरत्न एवगेम देशनाव सिद्ध कृप मम दायकत्व लभ मे पिन्वंत शील दिना धर्मश्रवण कृप उबाप हेम दिनाम मे उबाप हेम दिनाम मे लोकर जानित कृप अम्म तात मे पिन्न अनुमोदन वेवा सुजीवत्वासे करण्यन मे जीवित दिमुतुम सनसी मे सनसेवा सुजीवत्वासे नुकरण्यन मे पिन्न अनुमोदन कर गणित्वा नवीन मे पर्लोग्यावशील ज्ञाति मित्रादींद मे पिन्न अनुमोदन कर गणित हेमदिनाटम तुम निवनी सनसेन्नट मे पिन् हेतुवेवा किल प्रार्थना करमु हेमदिनाटम सम्मा संबुद्ध सरणाय अभिवादन शीलिस निच्चं उद्दापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति मिनाते समिज्जतु।